අයිබෝවන් පිනිබිදු YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මම අද කියලා දෙන්නේ අලගොබ වෑංජනය සාදා ගන්න ආකාරයයි අවශ්‍ය දේවල් පහත description board එකේ දාලා තිනවා ඒක බලන්න වීඩියෝ එක බලන සෑමට ස්තුතියි ප්‍රමදාන වටිනා වීඩියෝ දාපු ගමන්ම දැනීමට අපේ පිනිබිදු YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න like කරන්න යාළුවන්ට share කරන්න ඔබට ගැටලුවක් නම් comment එකක් දාන්න අලගොබ රසවත් සාදන ආකාරයේ බලමු අලගොබ හොඳින් සෝදා වතුර හොඳින් බේරෙන්නටත් අලගොබ ටිකක් වේලීමටත් දවසක් පරණ වීමට තියන්න පසුව අලගොබ ටිකක් ලොකුවට කෑලි සිටිනසේ කපා ගන්න. මේ සඳහා මැටි ඇතිලියක් අවශ්‍යයි. මැටි ඇතිලිය කුකරකේ තියලා ඒට වතුර දමා 3-5 කුඩු කහ කුඩු මිරිස් කුඩු උරවල් කුඩු සහ කුරුඳු කැබැල්ලක් දාන්න. ගොරක කැබැල්ල තලාගෙන එයත් ඇතිලියට දාන්න. කුකර් එක ඔන් කරලා මේ මිශ්‍රණය තැම්බෙන්න දෙන්න ගින්දර රස්නේ වැඩි දාන්න එපා මේ ටික තැම්බෙන්න වහලා තියන්න දැන් අලගොබ වෑංජනය ඇරලා බලලා හොඳින් කලවම් කරන්න විනාඩි 2-3ක් මේ තැම්බෙන්න ඕනේ දියලුණු රස අණුව දාලා කලවම් කරන්න දැන් අපි අලගොබ ටික දාමු අලගොබ වෑංජනය හදන විට අලගොබ වැඩිපුර ගන්න හදනකොට මේවා පොඩ වෙනවා මේ ටික හොඳින් හැඳෙන් කලවම් කරලා තැම්බෙන්න වහලා තියන්න දැන් අලගොබ වෑංජනය ඇරලා බලමු කලවම් කරන්න මං කිව්වේ අලගොබ හදන විට වැඩිපුර ගන්න කියලා මේ බලන්න අලගොබ පොඩ වෙලා ඉස්ම අඩු වෙලා මං මිටිකිලි ටික දානවා හොඳින් කලවම් කරන්න සෑම අලගොබ වර්ගයක්ම ආහාරයට ගන්න බෑ අපේ වැඩිහිටියාය නම් ඒවා දන්නවා තව ටිකක් අලගොබ ටික තැම්බෙන්න ඕනේ ඉස්ම ටිකක් අඩු වෙන්න ඕනේ මේ බලන්න අලගොබ වෑංජනය හොඳින් තැම්බිලා හොඳ සුවඳකුත් වෙනවා අලගොබ වෑංජනය ටිකක් කලවම් කරන්න කුකර් එක ඕෆ් කරලා අලගොබ ටික වෙන භාජනයකට දාගන්නවා මන් නැවතත් කුකර් එක ඔන් කරලා ගින්දර අඩුවෙන් දානවා දැන් මට අලගොබ ටික තෙම්පරාදු කරගන්න ඕනේ තෙල් ටික ඇතුළේට දාලා එයටම කල්පිංචා රම්පේ අමුමිරිස් දානවා දීලුණු සුදුලුණු දානවා දැන් හොඳින් කලවම් කරන්න හොඳින් තෙම්පරාදු වෙන්න විනාඩි 4-5ක් වහලා තියන්න තෙම්පරාදුව ඇරලා බලමු මේ ටික හොඳට තෙම්පරාදු වෙලා මම දැන් අලගොබ මිශ්‍රණයත් මේකට දානවා ටිකක් කලවම් කරන්න හොඳ සුවඳක් එනවා ඒ වගේම ගොඩාක් රසවත් මේ අලගොබ වෑංජනය
තව ටිකක් මේකට ඇඹෙන්න ලිපේ තියන්න. ගින්දර රස්නේ ටිකක් වැඩි කරලා වෑංජනේ වහලා තියන්න. අලගොබ වෑංජනේ ඇරලා බලමු. හොඳින් කලවම් කරන්න. ඉස්ම ටික අඩු වෙලා දැන් අවශ්‍ය පදමට අලකොළ වෑංජනේ තැන්විලා හොඳ සුවඳකුත් වෙනවා. දැන් මං කුකර් එක ඕෆ් කරනවා. අලකොළ වෑංජනේ ලිපෙන් අයින් කරනවා. මේ මං සාදාගත් අලගොබ වෑංජනය. අලගොබ වෑංජනේ හරිම රසයි. බත් සමග කාලා බලන්නකෝ. වෑංජනය හොඳින් නිවුණු පසු ෆ්‍රිජ් එකේ දාන්න. අවශ්‍ය ප්‍රමාණය වියලි හැන්දකින් විතරක් ගන්න. එතකොට ඕගලන්ට දින කීපයක් මේ අලගොබ වෑංජනය ආහාරයට ගන්න පුළුවන්. දැන් අලගොබ වෑංජනය මං මේ වගේ බත්තර ටිකක් බෙදා ගන්නවා. මේ වගේ පත්තකට බෙදාගෙන ඕගලන්ටත් රස බලන්න පුළුවන්. මං ගමේ ගිහලේ තමයි අලගොබ ටික හොයාගත්තේ. ඕගලන්ට රසවත් වෑංජනයක් හදන්න කියා දෙන්න. ගමේ අය නම් අලගොබ වෑංජනේ රස හොඳට දන්නවා. ඉතින් මේ වගේ රසවත් වීඩියෝවකින් නැවත අපි හමු වෙමු.